අද චනු ඇට අරගෙන ඉන්නේ මූවි එක 2022 තිරගත වෙච්ච ලස්සනම ලස්සන ක්‍රයිම් ත්‍රිලර් මූවි එකක්. ඒ තමයි ඩීප් වෝටර් කියන මූවි එක. ඉතින් මේ මූවි එකේ රාගේ පිරුණු ගැහණියෙකුගේ මානසික විකෘතිතාවයකින් පෙළෙන සැමියෙකු අතර සිදුවන කුතුහලයේ පිරුණු සීන්ස් තියෙන මූවි එකක්. ඉතින් ඒක දෙන චනුත් එක්ක මූවිස් කියවන්න. මේ මූවි එක පටන් ගන්නේ වික් වෙන් ඇලන් කියන ප්‍රධාන චරිතයේ බයිසිකලයක් පදින සීන් එකකින්. කිතර දොරලගදී ඇඳගෙන ඉන්න කලිස්ම ගලවනවා. ඒකම පෙන්වන්නේ මෙයා දිහා සරාගී විදිහට බලාගෙන ඉන්න යාගේ වයිෆ්. එයාගේ නම මෙලින්ඩා. මේ දෙනාට ඉන්නවා පොඩි දුවෙක් ට්‍රික්සි කියලා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ මෙතන නයිට් ට්‍රිප් එකට යන්න හදනවා. මෙතනට එනවා ට්‍රික්සි බලාගෙන ගර්ල්. මෙලින්ඩා යාගේ දුවට ඉස්කෝලේ වැඩ කරන්න කියලා බනිනවා. මෙතනදී ඇලන් ට්‍රික්සිට කිරි පැකට් එකක් ගෙනත් දෙනවා ආදරෙන්. මෙලින්ඩා ඇඳුමක් තෝරනවා. දෙනම කාර් එකේ යනවා. ඔවුන් එනවා පාටි එකක් තියෙන ගෙදරකට. මෙතන ඉන්නේ මෙලින්ඩාගේ ඇලන්ගේ යාළුවෝ. මෙතනදී මෙලින්ඩට හම්බ වෙනවා එයාගේ යාළුවේ. ඒ තමයි ජොයල් ඩෑෂ්. එයා මියුසිෂන් කෙනෙක්. මෙතනදී ඇලන් දකිනවා මෙලින්ඩා ජොයල්ව කිස් කරනවා. ඊට පස්සේ ඇලන් ගින් එයාගේ තවත් යාළුවෙක් එක්ක කතා කරනවා. මෙතනදී අපිට පේන්නේ ඇලන් මෙලින්ඩාගේ කිස් කරන සීන් එක ඇත්තට ගණන් ගන්න නෑ වගේ. ඊට පස්සේ මෙලින්ඩා හොඳටම බීලා පියානෝ එකේ සින් ටක් ප්ලේ කරන්න පටන් ගන්නවා. මෙතනදී ජොයල් ඇලන් හමු වෙලා කතා කරනවා. ජොයල් මෙලින්ඩාව හමු වුණ එක ගැන සතුටක් කියලා කතා කරනවා. ඊට පස්සේ ඇලන් ජොයල්ට කියනවා මෙලින්ඩාගේ තවත් යාළුවෙක් ගැන මාටින් මැක්‍ර කියලා. ඉතින් මේ මාටින් මීට මාසයකට කලින් අතුරුදහන් වෙලා. ඉතින් ඇලන් කියනවා මේ මාටින්ව මිටිකින් ගාලා මැරුවේ ඇලන් කියලා. මේක අහගෙන ඉන්න ජොයල් ටිකක් විතර පුදුම වෙනවා. ජොයල් පාටින් යන්න තමයි හදන්නේ. මෙලින්ඩා ජොයල්ගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලන් මෙලින්ඩායි කතා කරනවා. මෙලින්ඩා අහනවා ජොයල්ට මොකද කිව්වේ කියලා. මෙතනදී ඇලන් බොරු කියනවා මොකුත් කිව්වේ නැහැ කියලා. ඊට පස්සේ පෙන්වන්නේ ට්‍රික්සිය බලාගෙන කෙල්ලට සල්ලි දෙන ඇලන්. මෙලින්ඩා උපන් ඇඳුමින් නිදාගෙන ඉන්න මහන්සියටම බහුද අසල් වෙසියෙක් මාටින්ගේ මරණය ගැන ඇලන්ට කියනවා. ඇලන් කියන්නේ මාටින් හම්බ වුණේ නැහැ කියලා. මේ කතාවේ හැටියට මෙලින්ඩට අනියම් සම්බන්ධතා කීපයක්ම තියෙනවා. කොහොමද ඇලන් ට්‍රිප් එකක් ගැන කතාවේදී මෙලින්ඩ තරහකින් ඇලන් එක රණ්ඩු වෙනවා. මෙලින්ඩා කියන්නේ යාගේ යාළුවෙක් කෙනා රැක් කෑමකට කියලා. ඉතින් මේ කෑමටනේ ජොයල්. මෙලින්ඩා කියන්නේ ඇලන්ට ජොයල්ගෙන් සමාව ගන්න කියලා තමයි. කොහොමද ට්‍රික්සිය නිදි කරවද්දී ට්‍රික්සි කියන්නේ ආ ජොයල්ට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඇලන් ට්‍රික්සි කාමරෙන් පහලට එනකොට මෙලින්ඩා බාත්รูම් එකේ ඉඳන් කියනවා ජොයල්ගෙන් සමාව ගන්න. ඇලන් මදුවිද විදුරුකුත් අරගෙන ජොයල් ළඟට යනවා. ජොයල් අහනවා යාගෙන් සමාව ගන්න ඕනද කියලා. මෙතනදී ඇලන් කියනවා මම එහෙම කරන්න ඕනි කියලා. ජොයල් කියනවා මොකද ආ කිව්වා මාටින් මැක්‍රේ මැරුවා කියලා. ඉතින් ඇලන් කියනවා එයි මම සමාව ගන්නෙ මම මාටින් මැක්‍රේ මැරුවා තමයි කියලා. මේක අහපම ජොයල් තවත් බය වෙනවා. ඇලන් මාටින් මැක්‍රේ මරපු විදිය විස්තර කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඇලන්ගේ මෙලින්ඩා ට්‍රික්සි තවත් පිරිසක් එක්ක කතා කරමින් ඉන්නවා. මේ තමයි ඩොන් සහ කෙලි. ඉතින් ඩොන් කියන්නේ ලේකකෙක්. කොහොමද මෙයාලා විස්තර කතා කරමින් ඉන්න අතරේ ඩොන් අහනවා ඇලන්ගෙන් ඇත්තටම මාටින් මැක්‍රේ මැරුවේ ඔයාද කියලා. මෙතනින් ආයතනම මේක විහිළුවක් වෙනවා. මෙතනදී ඇලන් කෙලි එක නටනවා. මේක දකින මෙලින්ඩා ටික ජලස් හිතනවා. ඉතින් මේ ජලස් එක එදා රෑ ඇලන්ගේ වින්නයක් ලබන්න තරම් හේතු වෙනවා මෙලින්ඩට. මෙලින්ඩා ඇලන්ව ට්‍රික්සිගේ ක්‍රීඩා තරඟයට ගිහින් ඉන්නවා. මෙතනදී ඇලන්ට කෝල් එකක් එනවා. ඒ පියානෝ ක්ලාස් එකට පේමන්ට් එකක් සම්බන්ධව. ඇලන් හොරෙන් ගිහින් බලනවා කවුද කියලා. මේ පියානෝ ගුරා. ඉතින් ඇලන් දකින්නේ හෑන්සම් කෝල් එකක්. වැඩි වෙලාවක් යන්නේ ඉසල මෙලින්ඩා එනවා එතනට සරාගී ඇඳමකින්. එතන ඇලන් දකිනවා මාටින්ගේ සිර හම්බවීම පිළිබඳ නිවුස් එක. මෙලින්ඩා හොඳටම බීල ගෙදරෙනවා. මෙතනදී ඇලන් මෙලින්ඩට මාටින් සම්බන්ධ නිවුස් එක කියනවා. බහුද ඇලන් යාළුවෙක් එක්ක පියානෝ කොල්ලන රෙස්ටෝරන්ට් එකට යනවා. මෙතන මාටින්ගේ මරණය ගැන කත්වමින් ඉන්නකොට මෙතනන් පියානෝ ප්ලේයර්ට ඇලන් කියනවා ලස්සන ප්ලේ කරා කියලා. මෙතනදී ඇලන්ගේ යාළුවටත් කියනවා ඒ මෙලින්ඩාගේ පියානෝ ගුරුවරයා කියලා. කොමාරිරයා ගෙදරාපු නැති මෙලින්ඩා උදේම ගෙදර එනවා. මෙතනදී ඇලන් කියනවා රෑට මිනිස්සු හම්බෙන්න යන එක නවත්තන්න කියලා. ඇලන් කියන කිසිම දෙයක් මෙලින්ඩා ගණන් ගන්නේ නැතුව උඩ කාමරෙට නිදාගන්න යනවා. ඊළඟට යාළුවෙකුගේ ගෙදර පූල් පාටියකට ගිහින් ඉන්නවා මෙලින්ඩායි ඇලනුයි. මෙතනදී චාලි කියන පියානෝ කොල්ලව මෙලින්ඩා ඇලන්ට හඳුන්වලා දෙනවා. මේ මෙලින්ඩාගේ පියානෝ ගුරා විදියට. ඉතින් එදා රාත්‍රියේදී ඇලන් දකිනවා මෙලින්ඩා පියානෝ ප්ලේ කරන කොල්ලව කිස් කරන විදිය. වැඩි වෙලාවක් යන්න කලින් වැස්ස පටන් ගන්නවා. සියලු දෙනාම ඇතුළට යනකොට චාලි ඇලන් විතර පූල් එකේ ඉතුරු වෙනවා.
ටික වෙලාවකින් ඇලන් ඇතුළට එනවා. පූල් එක දිහා බලන මෙලින්ඩ දකිනවා චාලිගේ බොඩි එක පූල් එකේ පා වෙනවා. මෙතනදී කට්ටිය චාලිට ෆස්ට් එයිඩ් දෙන්න හැදුවත් දැනගන්නවා මේ වෙනකොට චාලි මැරිලා කියලා. පොලිසිය මේ සම්බන්ධව පිරිසිදු ප්‍රශ්න කරද්දී මෙලින්ඩ කියනවා චාලිව මැරුවේ ඇලන් කියලා. මෙතනදී ඇලන් කියනවා එයා එහෙම දෙයක් කළේ නැහැ කියලා. පොලිසිය තීරණය කරනවා මේ පිරිසගෙන් වෙන වෙනම රූම් වල ප්‍රශ්න කරන්න. කොහොමරි පොලිසියට කිසිම එවිඩන්ස් එකක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කාර්ය කීති මෙලින්ඩ ඇලන් එක රණ්ඩු වෙනවා ඇගේ තවත් ආදරවන්තෙක් මීයාම සම්බන්ධව. ගෙදර ගියාට පස්සේ ඇලන් මෙලින්ඩගෙන් අහනවා මොනවද අවශ්‍ය ඔයාට ඔයාට උනේ ඩිවෝස් වෙන්නද කියලා. මෙතනදී ඇලන් අහනවා ඔයා හිතනවා නම් චාලිව මැරුවේ මම කියලා ඔයාට බය නැද්ද මාත් එක්ක ඉන්න කියලා. මෙලින්ඩ කියනවා නැහැ කියලා. ඇලන් අහනවා ඇයි කියලා. පහුදා කෙලි කියන ගර්ල්ව හම්බ වෙනවා ඇලන්ට. මෙතනදී ඩොන්ට සහ කෙලිට රෑ කෑමකට ආරාධනා කරනවා ඇලන්. මෙතනදී ඩොන් කියනවා මේ මරණයට වග කියන්න ඕන ඇලන් කියලා ඔප්පු කළොත් මොකද කියන්නේ කියලා. කොහොම හරි මෙලින්ඩයි ඩොනි රහස් පරීක්ෂකයලව ඇලන් ගැන හොයන්න තමයි හදන්නේ. මේ අතර ඇලන් දකිනවා මෙලින්ඩ තවත් අලුත් කොල්ලෙක් එක රවුම් ගහනවා. ඒ තමයි ඩොනි. එදා රෑ ඇලන්ට ඇහෙනවා ටෝනි එක මෙලින්ඩ කතා කරනවා ට්‍රික්ස්වත් අරගෙන බ්‍රසීලයට යන්න. කොහොමරි මෙලින්ඩා ටෝනිට ගෙදර එන්න කියනවා. මෙතනදී ටෝනිට ගේ පෙන්වන්න එක්කරගෙන යනවා මෙලින්ඩ. ඊට පස්සේ පාරේ ඇවිදගෙන යන ටෝනිව හැමෙන් ඇලන් ටෝනිට කියනවා මෙලින්ඩ ටෝනිව එක්කරගෙන යන්න කිව්වා කියලා. මෙතනදී ඇලන් ටෝනිව කැලෑ ප්‍රදේශයට එක්කරගෙන ගිහිල්ලා ඔළුවට ගලකින් ගහලා ටෝනිව මරනවා. ඇලන් ටෝනිගේ පර්ස් එක අරගෙන බොඩි එක වතුරට හංගනවා. සතුටින් ගෙදරින් ඇලන් මෙලින්ඩා වැට්‍රික්ස්වයි පික්නික් එක්කරගෙන යනවා අර කැලේටම. ඔවුන් සතුටින් දිනේ ගත කරනවා. මේ අතර ට්‍රික්ස් සෙල්ලම් කරන්න යනවා ටෝනිගේ බොඩි එක හංගපු හරියට. මේ ගැන කලබල වෙන ඇලන් ඉක්මනින් ට්‍රික්ස් වේ එතනින් අරගන්නවා. ආපහු එනකොට මෙලින්ඩා කියනවා එයාගේ ස්කාෆ් එක එතන බැරි වෙලාව කියලා. ඇලන් කියනවා පහවදාමකින් එක ගෙනත් දෙන්නම් කියලා. ඉතින් පහවදා උදේම ඇලන් එතනට යනවා. ඒත් ඇලන්ට නැති වෙච්ච ස්කාෆ් එක හම්බ වෙන්නේ නැහැ මේ වෙලාවේ. මෙලින්ඩා දකිනවා ටෝනිගේ පර්ස් එක ගෙදර හංගලා තියෙනවා කියලා. හංගපු ටෝනිගේ බොඩි එක බලන ඇලන් ඉස්සරහට එකපාර ඩොන් එනවා. එයා දකිනවා උඩ පාවෙන ටෝනිගේ බොඩි එක. ඩොන් කලබලයෙන් වාහනේට දුවගෙන ගිහින් වේගින් වාහනේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඇලන් ඩොන්ව පන්නනවා. මෙතනදී ඇලන් ෂෝට්කට් එකකින් යනවා. මේ අතර ඩොන් එයාගේ වයිෆ්ට මැසේජ් එකක් දානවා වෙනදී. එකපාරම කාර් එක ඉස්සරහට ඇලන් එනවා. කලබල වෙන ඩොන් වාහනේ කන්ට්‍රෝල් කරගන්න බැරුව හෙලකට වැටෙනවා. ඔහු මේ සිදුවීමෙන් මිය යනවා. ඇලන් ගෙදර එනවා. මෙලින්ඩා සාරාගීව ඇලන් දෙස බලාගෙන ඉන්නවා. මෙලින්ඩා ඇලන්ට කතා කරනවා. ඊට පස්සේ අපි පෙන්වන්නේ ටෝනිගේ පර්ස් එකේ තිබුණු දේවල් පුච්චන මෙලින්ඩාව. ඉතින් මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඔයාලට මේ කතාවෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම අනියම් සම්බන්ධතා තියෙන අපි කොල්ලන්ටයි කෙල්ලන්ට. එහෙනම් අදට මේ මූවී එකේ රිවිව් එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඔයාලා මේ මූවී එක බැලුවානේ. ඉතින් අමතක නොකර මූවී චැනල් YouTube චැනල් එක subscribe කරන්න ගිහින් එන්න.